ගීතය කුමක්? ඒ ගීතය කුමක්ද? ආයි පොඩ්ඩක් අහන්නද? මොන පිටේ ආයි වුණා තෝ කියන්න බෑ. ඔයා ඔය ගීතය ගැන කියන්න ඕනි. ඔය ගීතය ගැන කවුරුත් මේ වෙලාවේ ඔයාට කනට කල්ලවත් කියන්නේ නැහැ. කියන්නේ නැහැ. කිසිම උදව්වක් මේ ගීතේ ඔයා මල්සර දෝනි. හා? අන්න හරි. මල්සර දෝනි කැකුලි මාගේ. මල්සර දෝනි වම ඒක නේ? හා. ඕ. ගන්දා හන්තරෙනින් ඒකනේ හරි. ආව අර දුම්බර මිටියාවත. දුම්බර මිටියාවත බෑ දුම්බර මිටියාවත පැත්තේ. ඕ ඒක නෙමෙයි. නෑ නෑ දුම්බර මිටියාවත පැත්තේ. දුම්බර ගම්මාන දුම්මානක මල්සර දෝනි මෙමා දුම්බර මිටියාවත පැත්තේ. සුන්දර ගම්මානක මැති මල්සර දෝනි මෙමා කැන්ඩාම යන්නේ කැන්ඩාම මන්දාරම් තොරණේ. මන්දාරම් තොරණේ කැන්ඩාම යන්නේ මල්සර දෝනි මෙමා. ඒක නේද? දුම්බර මිටියාවත පැත්තේ. මම ඒක අහන් ආවෙම නෑ සින්දුව. ඔව් නෑ දුම්බර මිටියාවත. ප්‍රෝග්‍රෑම් එකට අවධානය යොමු කළේ සින්දුව. නෑ නෑ ප්‍රෝග්‍රෑම් එකට අවධානය යොමු කරන්න සින්දුව ඇහෙන්න එපා. නෑ එමු නෙමෙයි. මාදව පටන් ගන්න ගීත්පගේ ටැග් ලයින් එක ගහලා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ කඳුළු බිඳුව. ගීත්මා පුංචිතිරේ කඳුළු බිඳුව ගීත්මා. බණ්ඩාරයන් සමගින් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් අපි පටන් ගන්න යන්නේ. මනෝජයයේ ආයිබුවන් ජය වේවා. කවුද ඉන්නේ අද? අද ඉන්නවා මේ දෙරණින් බිහි කරපු තරු ඉන්නවා. ඒ කියන්නේ ටීවී දෙරණෙන් අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝමයක් හඳුනා දීලා තියෙනවා. ශිෂ්‍යයට දායාද කළා. ගායන ශිල්පීන් ශිල්පියන් බොහෝමයක්. සමහර විට ඒගොල්ලෝ ඩ්‍රීම් ස්ටාර්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු කුමරා කුමරිය වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඒගොල්ලන්ගෙ තියෙන හිඩන් ටැලන්ට්ස් මොනවද කියලා බලලා ඉන්ඩස්ට්‍රි එකට හඳුනා දීලා තියෙනවා. වර්තමානයේ විවිධ නාලිකාවල බොහෝමයක් වැඩ කරන අය ඉන්නවා. මේ මගේ වංකරණු පෙන්නන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලාම ටෙලිඩ්‍රාමා එක දෙරණෙන් එනකොට ඒකේ පොඩක් අර අපිට අපේ කියලා. මම ඇතුළුව. මම ටීවී දෙරණෙන් තමයි පළවෙනි ටෙලිඩ්‍රාමෙන් කරේ. ඉතින් මේ පේශල මේ අද ඉන්නවා මේ මෑත කාලේ ඒ වගේ ආපු දක්ෂයෝ තුන් දෙනෙක්. මේ ඒ තුන් දෙනාත් එක්කලා අපේ ලිටල් ස්ටාර්ස්ලයි ඩ්‍රීම් ස්ටාර්ස්ලයි ඉන්නවා. ඔව් කියන බෑන් අද ඉන්නවා වගේෂා සල්ගාදු, ඒ වගේම දිනුෂ දිසානායක, ඒ වගේම ශානක උදීෂ. ඒත් එකම ඉන්නවා රවිදු සත්සර සමගින් යුවනිකා රන්දි. ඒ ඔක්කොම එක පැත්තට ආපු එක ප්‍රශ්නෙන්ද? වගේ ශමේ පැත්තෙන්. එන්න ශානක බ්‍රෝ. ඉතින් කොහමද? තු ඇඳලා ඉන්නේ. දිනෝෂයි. මොකද වෙන්නේ? හොඳින් ඉන්න වැඩ ටික කරගෙන. ඔයදින කතා වෙලා නේ ආද ඇඳේ. වෙන්න පුළුවන්. දැන් ආපු ගමන් වගීෂා ගැලින්ම දිනෝෂත් එක්ක ආපෝ මෙයාත් එක මේ මොකද කියන්නේ මං ගැනම අර පැත්තක යත්තා මලමුළු කියන්නත් එපා දෙන්නම නිකන් දෙසි නේ ඇග්‍රීමන්ට් එක ගහලා ආවේ ප්‍රෝග්‍රෑම් එක කියන්න බැරි තරම් තියෙන දේවල් මොනවද මොනවද තියෙන්නේ එහෙම දිනුෂ මොකද කියන්නේ ඔයානි කිව්වදද කියන්න එකක් කියමු නෑ නෑ ඉතින් අර එකක් කියමු ඔක්කොම කියන්න එපා එහෙම නෑ නේද නෑ නෑ එහෙම නෙමෙයි ඔක්කොම කියන්න තුන එකක් ඔක්කොම කියන්න ඕනේ පොඩි දේවල් ටිකක් කියන්න කොහොමද දිනුෂගේ අපි නොදන්න ස්පෙෂල් දේවල් ටික කිව්ව මැදින් කියන්න එපා කිව්වේ සහෝදර බැඳීම බැඳීම අනේ ඒකට අපි දෙන්නා ඇස්සහකදී හොඳ වචන ටික උත් ඇහුණා මට ඒ බැඳීමේ තරමට හරි වාඩියෝ නේද අවා ශානක බ්‍රෝ කොහොමද ආයි කාලෙකින් ඔයා නිකන් මේවා දේශල වාට තේරෙනවද මේවා මේ සහෝදර සහෝදර සමාගම් නේ අන්තිමට ගොඩාක් අසමගි වෙලා නේද ඒ විතර නේ මම කියන්නේ දැන් සහෝදර සහෝදර දැන් හිතන්න ඔයා එනවා තබ්ලා ගහන්න එහෙම නැත්නම් ඔයා එනවා මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඔයා ඉන්න ගමන් ඔයාගේ මල්ලිවත් ගේනවා හරි එහෙම නිකන් හිටර ඔයා යන්නේ තව කෙනෙක් එතනට ගෙනත් තියලා ඕ පාර්ලිමේන්තුවේ එහෙම කොල්ලෙක් තමයි අර ඉන්නේ චානක කියන්නේ ඕ අනක කියන්නේ කෙලින්ම පවුල සෙට් වෙලා ගේම ගහන ඕ ගේම ගහන්නේ මුළු පවුලම ද බ්‍රෝ පවුල සෙට් එක එහෙම තියෙන්න බෑ නැත්ද කියන්නේ මුළු පවුලෙම දක්ෂයෝ ඉන්නේ ඒකයි ඒ ඕ සීනි ගිරන්න පටන් ගන්නවා ඕන සීනි ගිරන්න බෑ නේද පොඩි පවුලවාදයක් තියෙනවනේ නේද සීනි කිරීමේ එතරම් කාකාගේ තියෙන පෞල්වාදයක්. අයි මෙතන රාජිනී පෞල්වාදයක් තියෙනවානේ. අම්මා එල්ල කිරි. මොකද වෙන්නේ ඉතින්? හොඳින් ඉන්නයි. අතලෙක ඉන්න ෆන් එකේ. අන්න.
නියමයි ඉන්න මොනවා නැත අර පැත්තේ රවිඳු ඉන්නවා රවිඳු හොඳින් ඉන්න අය මේ දවස්වල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සහ සංගීත කටයුතු කරගෙන ඉන්නවා බලන්න නේ අර අර ළමයා අර පව්වානේ යුවනිකා රන්දි අච්චි ගැට්ටේ නේද වැඳන් ආවේ ඒ කියන්නේ ඔයා ඔකටම ඇහුවද නැත්නම් කවුරු රාචි ඔගලගේ ආච්චි හරි අම්මා හරි කොයරි නේද ඒ කාලේ ඉඳපු එක ඔව් ඒ කාලේ මගුල් ගේකට හදපු එකක්ද ඔක මන් දුන්නේ ඩිසයින් මන් ඩිසයින් එක දුන්නේ වහන්න කියලා මේ විදිහට නෑ එතකොට ඔය අතේ මල ඊක ගත්තා කොහෙන්ද ගත්තේ මල් ඇස්සෙන් නෑ කඩින් ගත්තා බලන්නනේ මේ ළමයි කොහෙද ගියවල් අස්ගිරියේ අස්ගිරියේ ආ නිට්ටඹුවෙන් හැරිලා යන්න ඕනේ නේ නෑ එහෙනම් කොයිද අස්ගිරිය අස්ගිරිය රජා ආ ගම්පහ ඔව් ගම්පහ අස්ගිරිය මල්වත්ත පැත්තේ ඔව් මල්වත්ත ගැනගෙනුනොත් සුභාක් ඔක්කොම දන්නවා සුභා කියලා කියන්නේ ඒ ගහක් ගහක් ගානේ සුභා දන්නවා ගස් වලට කතා කරන්න පුළුවන් නම් ඒ ගස් හැම එකක්ම අපිට කෝල් කර කර ගියයි ඕගලන්ගේ අර ඉන්නව නේද සුභා කියලා කෙනෙක් එයා 1900 96 97 ආවේ මෙයත් එක්ක හරිද ඊට පස්සේ 2000 ගණන් වල ආවේ 2010 2001 2002 ආවේ මේ වගේ කෙනෙක් එක්ක මේ ගහ යට මේකයි උනේ මේ ගහ යට මේකයි උනේ කියලා අර එක පාරක් සුබලගේ මාමට මාට්ටු වෙලා අර ගැහුවනේ කොල කොල්ලට ගහලෙලුව සුබා මේ පැත්තේ දුවන් ගෙදර ආවා ඇත්ත අපි මේ ශානකව ගෙනල්ලා නිකන් නිකන් තියන්න බෑ වැඩේ නිකන් පොඩි හොඳ ස්ටාර්ට් එකක් ගන්න ඕනේ බූස්ට් කරලා ගන්න ඕනේ වැඩේ ඔව් මේ තමයි ශානක උදේෂ සියම පුබුදා ජීවිතේ කාලේ පියඹනු තුන්ලම පුබුදා ජීවිතේ කාලේ පිය Rusyan resan dagana takai adurei asara pelva sini sadare vasu paya mage mai rusara ek varat tavarat mohata pasa මට ආයෙත් ආයෙරු පෙන් අපි තරම් මෙතරම් තරම් ජෝ එක් බාරක් බෙදෙන්න බොහොත මට ආයෙත් ආයෙරු පෙන් අපි තරම් මෙතරම් තරම් But you are a open Tita me per To oh Ek mubar Tevar Nuhu tak basa But you are a zayeru open Para para mloa to But you are a
roof. Racing in my grinning at the black of the dream. I'll dream myself. See you. Magi maliru sara ලම්බට වැහුණා වගේ නේද මෙයා? එහෙම නෙමෙයි. එළාම ඒක තරගෙන හිතුවා සින්දුව ඉවරයි කියන්නේ. ඉවරද යන්නද බෝ. බ්‍රෝ මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල? ෂේප් එකේ වැරඩි කරන් ඉන්නවා අය අතරම. සින්දු මුකුත් කරේ නැහැ අලුතෙන්. සින්දුවක් කරගෙන යනවා. අවුරුද්ද අන්තිමට පොඩ්ඩක් වෙනස්දී. ඔව් අනිවාර්යෙන්. හොඳ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. එල්ලා කිරි මේ ඇවිල්ලා තනිකර මාදව. අනිවාර්යෙන්. මේ ඇවිල්ලා මේව ජප කරලා දාලා තින්නේ මේ ගල්. මේ ඇත්තටම ඔය ගොඩක් ඔය මේ අය දානවා නේද ඔය මේ 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 ඔය නිල් පාට මේකද? ඔව්. මේකට කියන්නේ මේ මේක තව පොඩ්ඩක් ලයිට් වෙන්න ඕන ලයිට් බ්ලූ වෙන්න ඕන මේකට කියන්නේ ෆිරෝසි. ඔව්. මුස්ලිම් අය ගොඩක් දානේ. මේගොල්ලෝ තලෙයි බාන්නේ. ඔරිජිනල් එක තලෙයි. එකත් එක්ක දන්නේ නැද්ද නේද? කොහොමද ගෙදර කට්ටිය හොඳින් ඉන්නා? හොඳින් ඔක්කොම හොඳින්. සංගීත ඩ්‍රාමා එක දැන් මොකද වෙන්නේ ඉතින්? ඒව ඇත්ත උනත් බොරු උනත් අපිට කමන්නේ නැහැ අපිට ඕනේ ගීත්ම කොහොමද කියන එක. එහේ මොකද? ගීත්ම ගීත්ම ඇති එතන ඉන්න ඇත්තටම මේ කඳුළු කොල්ල වගේ කෙල්ල. කඳුළු බින්දුවද? නෑ නෑ එහෙම සීන් නෑ නේද? කොල්ලෙක් වගේ ඉන්නවා ඉතින් අපිත් එක්ක. ජොලි එච්චරයි. නේද මරුනේ. ඒකනේ කියන්නේ අපි දන්නවා ඉඳගම්රෝ. අපි දන්නවා ගීත්ම කියලා කියන්නේ එයාස් මේ පුංචි තිරේ කඳුළු බින්දුව වුණාට රියල් ලයිෆ් එකේ කඳුළු බින්දුව නෙමෙයි. අපි පේජ් රියල් ලයිෆ් එකේ අඬාන ඉන්න බෑනේ ගීත්මා. බෑනේ අයියේ. අපි ලබන පාර සුමති තිරි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය විදිහට ගීත්මා බණ්ඩාර පත් කරන වෙනම කැම්පේන් එකක් පටන් ගත්තා. ඒක විතරක් නෙමෙයි. ඒක විතරක් නෙමෙයි. මේ තියෙන හැම අවෝඩ් සර්මනියෙම. හරියට හරි. ඒ කියන්නේ රයිගම්ද සුමතිද ඊට පස්සේ දැන් ඔය පොපියුලර් අවෝඩ්ස්ද ඒ හැම එකකම ගීත්ම තමයි කඳුළු බින්දුවට හිමි සම්මානය ගන්න. නේද? ඒකේ සම්මානේ හැඩෙත් බින්දුවක හැඩයකට එන්නේ. ඔව් ඒක ලස්සන නිකන් වෙන ඉමෝෂනල් විදියට ඒ සම්මානෙත් ක්‍රියේට් කරවල දෙන්න ඕනේ. නැත්නම් ගීත්මගේ ටෙලිවිෂන් වංශ කතාවේ. අපි දෙන්නම් අයිඩියාස් දෙන්න. අපි බ්‍රේක් එකකට යන්නවා. මේ ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් වංශ කතාවේ කඳුළු බින්දුව ගීත්ම බණ්ඩාර සමග බ්‍රේක් එකකට ගිහලා ඉක්මනට එන්න මේ දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් මාදව ඔව් මෙයත් එක්ක කතා කරනවද මෙයත් එක්ක කතා කරනවද මෙයත් එක්ක කතා කරනවද බගීෂත් එක්ක කතා කරමු බගීෂත් දැන් ඉන්නේ ළමයි එක්කමයි කතා කරන්න ආස සුභාක කියන ඉදිරියට මම එයාගේ පැත්තේ ඉන්න ගෑනු ළමයි සුභාක වල්ල ගන්න එපා නේද එයාගේ පැත්තේ ඉන්න ගෑනු ළමයි දැන් පේෂල අපිට මයික් එකට අමතරව අපිට මේ ප්‍රධාන අපේ ප්‍රොඩියුසර් ඇහෙන පාලක මැදිරියත් එක්ක කතා කරන්න අපිට ඇහෙන්න ඉයර් පීස් එකක් දීලා තියෙනවා හරි හරි ගෙදර බේර ගන්න එපා ඒක අපේ ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට ඇහුම්කන් නොදී අර රීලව් පන්සල් ගිහිල්ලා වගේ ඉඳලා එක පාට කොහොම හරි අහනවා බෑනේ මාදෝ ඒ ගෙදර ප්‍රශ්නයක් නැහැ එයා ඒ සියලු දේවල් දැනගෙන තමයි කසාද කසාද වෙන්නේ එයා ඒවා ගැන බොරි වෙන්නේ නැහැ ඒ සියලු දේවල් වේලාසන දන්නවා දන්න කො
කොත්තු කන ඒවා මූලිකාක දන්නවනේ රෑ දෙකට අර නිලියාගේ ගෙදර ගිහිල්ලා මම බේරන්න හැදුවේ නෑ මගේ දන්නවනේ මම කියන්නේ ඒ ළමයා ඔක්කොම දන්නවා මූලිකාක කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ ඔයා කහේ ගෙදරද ඔය ගිහ කවුරු ගෙන්දර මාද වහන්නේ කියලා මට ජීවිතේ පොල්ලයක් ඇදිලා අහන්නේ අහන්නේ ඇයි ඒ යුගේ ඉවරයි ඉවරදේ ඉවරයි ඒ වගේ මාද වටත් එමය නැද්ද මාද අනිවාර්යයෙන් එක පාරයි ඒක අපි පස්සේ කතා වගීෂා ඔයා දැන් මේ කොච්චර කාලයක් වෙනවද සාමාන්‍යයෙන් මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට ඇවිල්ලා ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට මම ඉස්සලම නාට්‍යකර රඟපෑවේ අවුරුදු 12 දී ඉතින් එදා ඉඳන් ඉන්නා ඉතින් ඒ ඉඳන් මේ වෙනකම්ම එක දිගට වැඩ කරා ඒක කාලේ ඉඳන්ම මෙයා ඇවිල්ලා ඔයා මොනාද කරන්නේ සයිකලොජි මොනාරි සම්බන්ධ ඔව් මනෝවිද්‍යාව සම්බන්ධ මනෝවිද්‍යාව සම්බන්ධ මෙයා උපාධිය දහදරන උපාධිය හදරන මෙයාට ඕන කෙනෙක්ගේ මූණ දිහා බලන්න කියන්න පුළුවන් මූට පිස්සු කොච්චර ප්‍රමාණයකට තියෙනවා යම් කිසි දුරකට කියන්න ඇත්තටම ඔයා හිතට එකඟව ඔයා ඇත්තටම මනෝවිද්‍යාව සම්බන්ධ ඉගෙන ගන්න ඒ කෙනෙක් නම් එයාට මොනාද මොකද්ද හඳුන්වන නාමය මොකද්ද හරි ඒ ඔක්කොම කියමුක අපි කියලා ඔයාට ගීත්මගේ මූණ දැක්කම ඔයාට කොච්චර පර්සන්ටේජ් එකක අවුලක් තියෙනවද කියන එක ඇත්තම මේමයයි විහිළුවට නෙමෙයි මොකද ඔයා කියන එක වගකීමෙන් යන්න එපා මොකද ඔයාගේ සබ්ජෙක්ට් එක ගැන නේ නැත්නම් ජානක ඊට කමන්නේ නැද්ද? කමන්නේ කමන්නේ කරගී. ගීප්පා එකපාරයි අයියෝ ගීප්පට අවුල නැහැ. ඒක නඩ පර්සන්ටේජ් එක දෝනේ. පර්සන්ටේජ් එක නේ. ඒ කියන්නේ යාගේ අවුල කොහොමද වහන්න උත්සාහ කරන්නේ? ඔයා කොහොමද ඒක ගැන ඇනලයිස් කරන්නේ? යාට මොකද්ද තියෙන අවුල කියලා වට ඉස්සලා කියන්න බැරිද? එයාට එහෙම අවුලක් නැහැ. අඳුරගන්නේ කොහොමද එහෙම අවුලක් තියෙනව කියලා? එයා පොඩ වැඩියෙන් කියවනකොට ඔයාට අඳුනගන්න පුළුවන්. අයියෝ ඉතින් හරිනේ නේ. දැන් අපි කියමුකෝ දැන් වෙන කෙනෙක්ව. ඔයා කොහොමද අඳුරගන්නේ මෙයාට මොනාරි අවුලක් තියෙනව කියලා? එහෙම නැහැ ඉතින් ඒගොල්ලෝ හැසිරෙන විදිහෙන් ඉතින් සමකට අඳනන්න පුළුවන් නැත්නම් හැසිරීම් මොන වගේ හැසිරීම්ද හැසිරීම් කියන්නේ ඉතින් කියන්නේ සාමාන්‍ය නොවන හැසිරීම් එතකොට එයාලගේ බොඩි ස්ට්‍රක්චර් එක එයාලා ඉන්න විදිහ දැන් බේසලගේ බොඩි ස්ට්‍රක්චර් එක එයාලා කියන්නේ අර කීරට අද්දක තියාගෙන ඉන්නේ අර එයා දැන් ඉන්නේ මොකද්ද මේ කියන්නේ වගේ එකක නේද ඉතින් මගේ බොඩි ස්ට්‍රක්චර් එක බැලුවා ඔයා ඉතින් කොන්ෆිඩන්ස් එකේ ඔයාගේ ආතල් එකේ ඔයා ඉතින් ඉන්නා මෙයා තමයි මනෝවිද්‍යාඥවරියක් විදිහට මාව හරියටම කියෙව්වේ නැද්ද? වාඩි කමට රවිඳු ගැන මොකද හිතෙන්නේ? අර ඉන්න විදියන්නේ රවිඳු ඉන්නේ. කොච්චර ප්‍රමාණයට පිස්සුද? හැබැයි මෙහෙම එයා අහිංසකයි වගේනේ අපිට පේන්නේ. එහෙම නෑ. එයා අහිංසක නෑ. හරියට හරි. එයා මුණ බල හරි නේද? නෑ එයා නෑ ඇත්තටම. එයාවා කියවනෝනේ ගෙදර. කම්ෆර්ටබල් වුණාම කියවනෝනේ ඔයා. මොකද්ද? ඔයා කෙනෙක් එක්ක සෝපාසනවා. ඔව් ඒක ඇත්ත. වැඩිපුරම කතා කරනවා. ඔව් අපි දන්නවා. ලොක්කම දිනුෂ ගැන කියන්නේ කොනික දිනුෂ ගැන ලොක්කට තියෙන කන්ෆියුෂන් මේකට වඩා මේක හොඳයි ලොක්කගෙන මම කතා කරන මේ ප්‍රෝග්‍රෑම් එක මදි නෑ ලොක්කට තියෙන්නේ සායිතාවයක් නැද්ද මොකක්ද නෑ ලොක්කගේ තියෙන්නේ මාදෝ ඒක මම තේරුම් ගත්තා මේක දැක්කම ඒක හොඳයි වගේ මේක දැක්කම අම්මට උඩු මේකට වඩා මේක මරු ඒක බලලා මේක බලලා අම්මා මේ ඉතින් ශහන්න මොනවද කියලා සින්දු තෝරද්දි ඔය කියන්නේ නෑ සින්දුවක් තෝරද්දි මම කියන්නේ එක එක ඒව දකිද්දි මේකට වඩා මේක මරු මේකට වඩා ඒ කියන්නේ එයා ලොකු මාර චොයිස් එකක් තියෙනවා. එයාට එයා කොහොමද ඔයා ඒ චොයිස් එක දැක්කේ? මොන වගේ තැන්වල? එයාගේ හරිය ඇහක් තියෙනවා එයාට. එයාගේ ඒ ඇහෙන්දලා බලන්න. එයා ඔයා කොහොමද දැක්කේ? එයාගේ ඇහ ඔයා කොහොමද දැක්කේ? එයා ඉතින් අපිට උදව් කරනවා අපිට ඉතින් නේද අපිට නේද? නෑ නෑ. ඒ කියන්නේ ඔයා මෙහෙමයි. ඔයා දැක්කේ මොනව කරන්නේ? ඇහ මේගොල්ලන්ගේ ඒ දවස්වල මාම කෙනෙක් හිටියා. හරිද? මාම කෙනෙක් හිටියා මාදව. එතකොට ඒ මාමා දාලා හිටිය රබර් රැස් දානවනේ සමහර අය රබර් රැහක් රෑ නිදියනකොට ඕකට වතුර දෙක දාලා තෙමයි නිදාගන්නේ ලොක්කා එම්මේ ගිහිල්ලා අරේ මේ කොල්ල සෙට් එකත් එක්ක ගිහිල්ලා ආව නිදිමතට ගැහුව වතුරක ඇහත් එක්ක ඊට පස්සේ ඒ ඇහැ ගිහිල්ලා තැනක හිට්ට ඒකනේ වා දැක්කේ නැතිනේ මෙයාගේ මේ පැත්තේ ඊට පස්සේ කැක්කුමක් ආවා ડોක්ටර් ගාවට ගිහිල්ලා අපි මෙහෙම ටෝච් එකක් ගාලා බලද්දි තමයි ඒක තමයි අර ෂූටින් ආවම නිදාගන්නේ වැඩිපුර කොණ්ඩ අමාරුව කියලා මොකද මේ ඇස් දෙක නිදාගත්තා රෑට රෑටනේ ඒක පේන්නේ රෑ බලලා උදේට නිදිමත ඒක ඒකයි ඔයා ඒ ඇහැ දැක්කේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ඒ ඇහැ අපි මම විතරක් නෙමෙයි අපේ සෙට් එකම දකිනවා අම්මා සීන් එක සෙට් එකට වා හරි ඇහැගෙන නෙවෙයි කියන්නේ තාම. ඔව් ඔව් ඒක කියන්නේ නෑනේ. එයා මනෝවිද්‍යාත්මකරියක් විදියට උනාට අපි කියනව තේරෙන්නේ නෑ. මම තේරුම් ගන්නෑ.
අපි සින්දුවක් ඔයිටඩි අපි හොඳ මනෝවිද්‍යාව අපි යා අපි රවින්දුගෙන් අහමු මේ තමයි රවින්දු සත්සර වගේ සිහිය පාරුවේ පාවි සයුරේ ඇත ජීවිතේ ආවි මල් වරවි යවනේ තල්වනේ කැම්පස් යනට අමතරව මොකද කරන්නේ? කැම්පස් යනට අමතරව ආයේ දැන් අලුතෙන් ගීත දෙකක වැඩ කටයුතු කරගෙන යනවා. අතිවාරම් දැම්මද? අතිවාරම් දැම්මද?
ඔව් චමත් සංගීත අයියා එක්ක එකතු වෙලා වැඩක් කරනවා සහ රැන්ඩි ගයන් රැන්ඩි ඇත්ත එක්ක විතර වැඩක් කරගෙන යනවා කායිකද ගයන් රැන්ඩි පෙරේරා වැඩක් වැඩ දෙකක් කරගෙන යනවා ඒ වයි දැන් විශ්වවිද්‍යාලයේ අවසන් වසර ඒ අධ්‍යාපන කටයුතුයි සහ වැඩසටහනට සහභාගී වෙනවා ඒව තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කොහොමද විශ්වවිද්‍යාලේ හොඳින් ඉන්නවා විශ්වවිද්‍යාලයේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ එළියේ ඉන්න අම්මා නියමයි කොහොමද ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් ලැබෙන සහාය කොහොමද සොන් සහයෝගයක් ලැබෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ එයා මොනාද ඔයාට දෙන සහයෝගද දෙන්නේ ඔයාට මොනවද කිව්වනේ අම්මට කිව්වනේ ඈ අම්මා දන්නවනේ අම්මා දන්නවනේ ඔව් දන්නවද එයා කැමතිද අම්මා ඔයාගේ පස්සෙන් මැනවට ගැටලුවක් නැහැ ඉතින් ඒ හැම වෙලෙම පස්සෙන් එන්නේත් නැහැ ඔය සාමාන්‍ය ඉතින් කොළඹ වැඩසටහනකට වගේ එනවනම් සාමාන්‍ය ඉතින් එනවා අම්මා අම්මා ආසාවෙන් බලන්න ආසාවට අපිත් හම්බෙලා නේද කතා කරලා යන්න ඉතින් එනවා නැත්තම් අනිත් සාමාන්‍ය ඉතින් සම වොයිස් රෙකෝඩින් වගේ යනවනම් ඉතින් තනියම යන වෙලාවල් තියෙන ගොඩක් කලවට ඉතින් අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඉතින් ඔක්කොගෙම ලොකු සහයෝගයක් ලැබෙනවා ඔයා පේශල මෙහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් මොනා කරන්නේ ඉගෙන ගන්නවා ඈ අම්මා බලන්න කොච්චර මෙහෙමනේ අම්මා ඒ සංගීතේ නෑ එන චිත්‍ර එයා ජියෝග්‍රැෆි 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 භූගෝල විද්‍යාව අම්මා බාර දෙනවා ඔන්න පුතේ අවුරුදු 25ක් මම බලාගත්තා මෙතනින් එහාට පුතේ උඹට බාරයි පුතේ දුවේ අපේ පුතාව බලාගන්න උඹට බාරයි කියලා යතුරු බාර දෙනවා යතුරු බාර දෙනවා මේ ඒ ළමයා 25ක් මං කරා ඕ ඒ ළමයා යතුරු දාලා මෙහෙම බලලා නැද්ද ඉතින් ඒකයි වැඩේ මේ හොඳට මේ වැඩේ ටික කරගෙන යන්න ඕනේ ආ අපි ජියෝග්‍රැෆි පුළුවන්ද ප්‍රශ්න කාණ්ඩ ජියෝග්‍රැෆි වලින් මොන කරන්නේ එයා කියලා දෙන්නේ නැද්ද මේ භූගෝලීය විපර්යාස පස ගැන පසේ පණුවෝ ඇයි ඉන්න එක එතකොට කඳුකරවල කොහොමද අපි වගා කරන්න ඕනේ සමකේට ඉර මුදුන් වෙන්නේ කොයි කාලේ වගේද ඒ වගේ ඒවා කියන්නේ නැද්ද නේද ඔව් නෑ ඒවා කියන්නේ නැහැ ඒවා මුකුත් නැහැ එයාට මිසින් කරන්න පුළුවන් කියන්නේ සබ්ජෙක්ට් එක අරක ඒවා දන්නවනේ නියමයි නියමයි ඉඳගන්න බලන්නනේ ජියෝග්‍රැෆි කරන්න භූගෝල විද්‍යාව මොනවද භූගෝල විද්‍යාව කියන්නේ මොකද භූගෝල විද්‍යාව භූගෝල විද්‍යාව කියන්නේ ජියෝග්‍රැෆි විද්‍යාව විතරයි දන්නේ සිංහල ජියෝග්‍රැෆි ගීත්ම කියලා තියෙන අයියේ සිංහල වලින් ඕන ප්‍රශ්නයක් අහන්න යාට සිංහල පුළුවන් ව්‍යාකරණ මුඛ්‍ය ආඛ්‍යාතය කර්මය එතකොට කර්මය ඒ දේවල් සියලු දේවල් පුළුවන් ක්‍රියාව ඔක්කොම පුළුවන් වෙන සබ්ජෙක්ට් වලින් ප්‍රශ්න අහන්න එපා කියලා දෙන්නේ ගීත්ම අපිට සාමාන්‍ය නේ නන්නද බ්‍රෝ ලෝකෙ සීනේ මොකක් සම්බන්ධවද මෙතන කන්ෆියුස් එකේ ඉන්නේ නෑ දිනෝෂේ බැන්ද ඔව් මොකුත් නැහැ නෂේපි වෙන අතලේ භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් වෙන්නේ නැහැ භූගෝල විද්‍යාව මොල්ලා හිතනවා භූගෝල විද්‍යාව නෑ දිනෝෂේ හිතන්නේ වගීෂා කියපු දේ ගැන හා වගීෂා කියපු දේ ගැන නෑ හැක් දිනතරක ඉතින් ගීත්ම දැන් ඔය අපිත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් වෙනවා ඔයා මේ අත්දැකීම් ඔයා මේ අවුරුද්ද ඇතුළත මොනවද ලබාගත් දේවල් අපිත් එක්ක ඉඳලා ඇත්තම කියනවනේ දැනුම ආ දැනුමෙන් මා ස්වයංපෝෂිත වුණා ස්වයංපෝෂිතයි මන් දැන් තව දැනුම අත්දැකීම් මොන වගේ අත්දැකීම් ඔයාව ආශ්‍රය කරන අත්දැකීමම විශේෂයි මොන වගේ අත්දැකීම් දැන් අද වයි ආශ්‍රය කරන එක විශේෂයි ඊටත් වඩා පොඩා විශේෂයි ඔයත් එක්ක ඩීල් කරන එක මොන වගේ මගෙත් එක්ක ඩීල් කරනවා කියන්නේ ඔයා මගෙත් එක්ක මොනවද මෙච්චර කාලයකට ඩීල් කරේ මේ වැරදි දේවල් ඩීල් කරේ නැහැ ඒත් ඔයාගේ නෑ හොඳ දේවල් නේ හොඳ දේවල් මොනවද ඩීල් කරේ ඉතින් මේක අර හදවතේ වැඩසටහනනේ ඉතින් මං කියන්නේ ඔයත් එක්ක මෙහෙම කතා බහ කරලා දෙයනේ කියලා කතාවක් අහගන්න නැතුව ඉන්න එක ඒකම වටිනවා කියන්නේ ඔයා කියන්නේ මෙච්චර කාලයකට මගෙත් එක්ක වැඩ කරපු හැම කෙනෙක්ම කතාවක් අහගත්ත කියලාද නෑ නෑ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා නෝන්ඩි නොවී ඉන්නවා කියන එකම කවුද කියෙම නෝන්ඩි උන්නේ කියලා හැමදාම නෝන්ඩි වෙච්ච එක තමයි උනේ කෙනෙක්ට තියෙන නෝන්ඩි උනා කියලා ඔයා දන්නේ ඔයා දන්නේ ඔයා නෝන්ඩි උනේ නැ නෝන්ඩි උනා කියලා දන්නේ නැතිකමයි මෙතන තියෙන්නේ නැත්තම් එලි උදී ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න වෙලාවෙලා ඉවර වෙනකම් නෝන්ඩි වෙලා තමයි ඉන්නේ එහෙම නෑ නේ නෑ ගීත්ම ඒ විතරක් නෙමෙයිනේ අලුත් ගෙදර අතිවාරම් දාගත්ත මාස 3ක් යනකොට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දැන් ස්ලැබ් එක දාලා පල්ලෙහා තට්ටු වැඩ ඉවරයි දැන් ඉතින් බලන්න ගීත්මට ලොකු ආලෝකයක් ආවා මේ වැඩසටහන අපිට ගීත්මට ලස්සන ටැග් ලයින් එකක් දුන්නා අන්න ඒක තමයි වටිනාම දේ බලන්න ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ කඳුළු බිඳුව ගීත්ම බණ්ඩාර සමගින් අපි බ්‍රේක් එකකට ගිලික්මට එන්න මේ දෙන චැම්පියන් ස්ටාර්ස් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් Thank you.
There are a champion star season unlimited, unlimited. ඔක්කොම ඉන්නේ කතා කරන්න ඕනේ ඩයල්. මාදව අපි කායක මේ බවත් එක. හරි යුවනිකා දැන් ඉස්කෝලේ කීයද කිව්වේ ඉස්කෝල? 8 වසරේ. 8 වසරේ. ඔයා ලිටල් ස්ටාර් ආවේ මොන අවුරුද්දද? Season 9 එකේ. Season කොයිද ඉස්කෝලේ? තම්පාසු නේද විද්‍යාලේ. බලන්න. ඔයා ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද? ඉංග්‍රීසි මීඩියම්. දෙකම. නෑ ඉංග්‍රීසි මීඩියම් ඉස්කෝලේ. තමයි කරන්නේ. ඔයා ආසම සබ්ජෙක්ට් එක මොකද්ද? ඩාන්සින් වලට අමතරව. එහෙම නෑ ඔක්කොම මං ආස. නෑ නෑ ඔක්කොම මට ආසයි නිකන්. පොඩ්ඩක් පොඩි කැමැත්තක් තියෙන. එකක්වත් බෑ. එහෙම නෑ. එක විශේෂයකටවත් ආස නෑ. ඒ කියන්නේ එක විශේෂයකටවත් ඔයගේ එහෙම ලොකු කැමැත්තක් නෑ. නැටුම් ඇරෙන්න. නැටුම් ඇරෙන්න. නැටුම් ඇරෙන්න. නේද? මරුවා. වගීෂකෝද ඉස්කෝලේ ගියේ? මං ඔලෙවල්සනකන් සුජාතා විද්‍යාලේ නුගේගොඩ ඒ ලෙවල්ස් කරේ රොයල් ඉන්ස්ටිටියුට් හැබ්ලොක්. ආරයි එකේ. බලන්න දැන් දැන් කොහෙද ඉගෙන ගන්න? දැන් ඉගෙන ද යුනිවර්සිටියද? ඔව්. යුනිවර්සිටි මම මගේ කවුන්සලින් ඩිග්‍රී එක නම් කරන්නේ SLRF එකේ. මගේ සයිකලොජි ඩිග්‍රී එක මම කරන්නේ CRNFC එකේ. කොහෙද? CGR එකේ. CGR එකේ. CGR එකේ. CCP. ඒ කියන්නේ දුම්රිය සම්බන්ධ මොනාරද කරන්නේ? ඒ කියන්නේ මානසික ආතතිය නැතුව දුම්රිය යන්නේ කොහොමද කියන එකද මේ ඒ කියන්නේ මගියෙක් මානසික ආතතියක් නැතුව දුම්රියට ගොඩ වෙලා මාසයක් යන්න ඉන්නේ කොහොමද? මොකද හැමදාම ස්ට්‍රයික් නේ. දෙන්නෙක් ගහගත්තත් මුං ඉස්සයි. කියලා වැඩක් නැහැ. හරිද? ගහගන්න කවුරු වල වෙන ප්‍රශ්නයක්. ඔව්. කෝච්චි නවත්. කෝච්චි නවත්තලා ස්ට්‍රයික් කරනවා. න්න. මේ දැන් අවංකව කියන්න දෙන්නම දිනෝෂ. මේකට මේ එහෙම නෑ. ඒ දෙකම හොඳ නෑ. මෙයා තරහ වෙයි කියලා ඔයා උත්තර නොදී ඉන්න. ඔයා තරහ වෙයි කියලා මෙයා උත්තර නොදී ඉන්නේ ඕන්නෑ. නෑ. නේද? දැන් රාජී ඩ්‍රාමා කියන දෙන්නම. ඇත්තටම කිව්වොත් වඩා ජනප්‍රිය රාජිනීද සංගීතද මේ කාලේ දිනුෂ කියන්නේ බෑ මෙහෙමයි මේ කම්පයා කරොත් එහෙම වැඩිම ජනප්‍රියත්වය මේක නිකන් වැඩිම ජනප්‍රියත්වයක් අපි රට අභ්‍යන්තරයේදී කියලා කතා කරමු ගැබුරින් කියන්නේ කොහොමද මෙහෙමයි දැන් ඔක අපේ 930 බෙල්ට් එකේ යද්දී මේකක තිබ්බා හැබැයි සංගීතය ජනප්‍රියයි කියලා මම හිතනවා ඒ කියන්නේ වාගේ ජන මේක රාජිනී ජනප්‍රිය නෑ ජනප්‍රියයි ඒකට වැඩිය මේක ජනප්‍රිය. ඇයි ඒකට වඩා මේකට මේක වැඩි වෙන්න හේතුව මොකද්ද? මෙහෙම දෙයක් තියෙනවා. ඒක පටන් ගත්ත බෙල්ට් එක එකක් 8. ඔකට හුරු වුණා කට්ටිය. ඔයා කියන්නේ ඒ බෙල්ට් එකේ සංගීතයේ තියෙන බෙල්ට් එකේ රාජිනී තිබ්බනම් රාජිනී තමයි බැලෙන්නේ. වෙන්න පුළුවන්. ආ ඒ කියන්නේ ඔයා කියන්නේ මේ බෙල්ට් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකෙත් පොඩි සීන් එකක්. එහෙම නැතුව මේ වෙන එකක් නෙමෙයි නේ. දැන් එතකොට දැන් මම සංගීත ගැන කතා කරන්න. ඔය සංගීත ගැන කතා කරන්නකෝ. නාට්‍ය ගැන කතා කරන්න වෙන අනිත් සංගීත ගැන කතා කරන්න යන්න එපා. හරි. නෑ නෑ දෙරණ බලන හැමෝම සංගීතෙත් බලනවා රාජිනීත් බලනවා. මොකද දෙරණ වටේනේ ප්‍රේක්ෂකයෝ එකතු වෙලා තියෙන්නේ. ඉතින් දෙරණෙන් දෙන තිලින දෙකක් තමයි සංගීත කියන්නේ රාජිනී කියන්නේ. එක්කෙනෙක් හරි වැඩියෙන් බලන්නේ මොකද්ද? රේටින් ගත්තාම සමනේ සංගීතයේ ඉදිරියෙන් ඉන්න ඊට වඩා දෙවනිනිම ඉදිරියෙන් ඉන්නවා. ඔයා කියන්නේ දෙවනිනිම අයියා සංගීතයේ මල්ලි රාජිනී නංගි වෙන්න පුළුවන්. එහෙම නේ. එතකොට අනිත් සෙට් එක අක්කි ලොක්කි ඒ සෙට් එක ඒ ලොක්කි ඉන්නවනේ කොහොමද ලොක්කි ඉන්නේ. ඒ නෑ දෑයෝ. රාජිනීකේ ඉන්න ප්‍රේක්ෂකයෝ බණින ප්‍රමාණය නම් අඩු. අඩු. ඔයා කියන්නේ සංගීතයට බයිනවා. සංගීතයට බයිනවා. නෑ නෑ අපි ඕපන්ලි කතා කරමු. මේක හදවතේ වැඩසටහනක්. මේක ඕපන් කතා කරන්න ඕනේ දෙයක්. මේ වගේ නිකන් අපි ගාව බොරු නෑනේ. නෑ ඇත්තටම දැන් දෙවනිනිමටත් බැන්න ඔයා ඔක නවත්තන්නේ නැද්ද කිව්වට බලනවනේ මිනිස්සු. ඒ වගේම ඉතින් අනිත් ඩ්‍රාමාස් වලටත් බයින සංගීතේ නවත්තන්නේ නැද්ද. හැබැයි රේටින්ස් වල උඩ තියෙනවා. කොච්චර බැන්නත් බලනවා. අනිවාර්යයෙන්ම නෙගටිව් මාකටින් උත් තියෙනවනේ. නෙගටිව් මාකටින් මොනවද කරලා තින්නේ කිත්ම ඔයගොල්ලෝ? නෑ හොඳ හොඳ නරකෝ ඒවා හැම පැත්තෙම නෙගටිව් උනත් හොඳ උනත් ඒ මාකටින් නෙගටිව් මාකටින් කියලා එකක් තියෙනවනේ. ඒ මාකටින් කවුරු හරි නෙගටිව් මාකටින් කරන්න එපැයි. ඔබට නෙගටිව් මාකටින් කවුද කරන්නේ? මෙහෙමයි ඉතින් channel එකක් ඇතුළේ ඉඳන් channel එක කියන්න බෑනේ නේ. මෙච්චර කාලයක් අපි ඉඳලා දන්නේ නැති දේවල් ගීත් වගේ අපි ඉගෙන ගන්නවා කියන්නේ ඕක. ඔයා කියන්නේ වෙන channel එකකින් negative marketing එකක් කරනවා මේකට මේකට තමයි. මෙහෙමයි channel එකක publicity රඳාපවතින්නේ යන program මත. උදාහරණයක් champion star සහ මේ නාට්‍ය මත. ඉතින් අපි මුකුත් එහෙම කරන්නේ නැහැ අපේ program. ඉතින් trailer එකක් විතරයි. ඉතින් මේ ටෙලි නාට්‍ය වලට කාලයක් යද්දී මිනිස්සු negative දානවා සහ අනිත් channel වලින් competition එකක් තියෙනවානේ. දැන් A belt එකට උදාහරණයක් විදියට 8A belt එකට වෙන channel වලත් telecast වෙනවා. ඉතින් A belt එක belt එකේ telecast වෙන commercial අනුව තමයි
ආයතනයට ඒ කියන්නේ ඒ බෙල්ට් එක වත් නෑ මේක අපි ආයතනයට ලාභ හම් වෙන එකවත් ඒක ගැන නෙමෙයි අහන්නේ මම අහන්නේ නෙගටිව් මාකටිං කරන්නේ කවුද එතෙන්ට තමයි එන්නේ එන්නකෝ අපි එන්න බලන් ඉන්න දැන් ඉතින් හා එන්න ආ ඉතින් ටෙලි නාට්‍යයක් යනකොට ඒ බෙල්ට් එකේ වියුස් රැක ගන්න ඕනේ channel එක හරි ඒ කරන්න දැන් අනිත් ඒවායින් එනවනේ ඒ කියන්නේ තමන්ගේ බෙල්ට් එක රැක ගන්න අනිත් ඒ වෙලාවට යන ප්‍රෝග්‍රෑම් එකට පාර දෙනවා ඉතින් ඒකත් එක්ක ඒක සුබවාදීවා කියන්නේ මෙයා කියන්නේ මෙයා කියන්නේ නෙගටිව් මාකටිං කරන්නේ අනිත් channels අනිත් channels තහ එහෙම කරනවා නෙගටිව් මාකටිං සාමාන්‍යයෙන් කරගන්නේ අපිමයි නේ සාමාන්‍යයෙන් මේවයි ගීත් මගේ හිතේ තියෙන උත්තරේ ඔව් ඒ උත්තරේ ගීතර කියා ගන්න බෑ කියන්නේ හිතේ තියෙන දේ පවසා ගත නොහැකි විදිහට කැරකිලා 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 කම්බ ගාලක පැටලුණා ඔව් මේ දැන් ඔයා කියන්න බලන්නේ නෙගටිව් මාකටිං නෑ ඒ ළමගෙන් අහ මොකද්ද ඔයා ඔයා හිතන විදිහට ඕගොල්ලන්ගේ රාජිනීද ජනප්‍රියදම ටෙලි නාට්‍ය එහෙම නැත්නම් සංගීතයේද නෑ ඒක කමන්න කියන්නේ කියන්නේ එහෙම තේක ප්‍රේක්ෂකයෝ මං කියන්නේ ඒ උත්තරේ බලන්න නෑ නෑ ප්‍රේක්ෂකයෝ බලන විදිහ අනුව ඉතින් සංගීතයත් බලනවා රාජිනීත් බලනවා වැඩියෙන්ම එක්කෙනෙක් නෑ මෙහෙම හිතමු ඔය ගීත්මවයි ඔයාවයි දෙන්නම නියම් පාරේ මේ මේ ආර්ථික මධ්‍යස්ථානයේ දිගේ එකගෙන යනවා මේ ගෙඩියේ ඉතින් වැඩියෙන්ම මිනිස්සු අනේ කියලා කතා කරන්නේ ඔයා එක දරය එකද දෙන්න එක්කම මෙහෙමයි දැන් එතකොට ඔයා කියන්න වැඩි දක්ෂතාවයක් තියෙන්නේ වැඩි දක්ෂතාවයක් يعني ප්‍රතිශතයක් විදිහට 1%ක් හරි 100% භාගයක් හරි වැඩි 0.5 හරි ටැලන්ට් එකක් තියෙන්නේ රංගනයෙන් දක්ෂතාවය තියෙන්නේ රංගනයෙන් සංගීතයේ ඉන්න නළු නිළියන්ටද රාජිනීගේ වැඩිය රඟන්නේ නෙමෙයි වැඩියම දක්ෂතාවය තියෙන්නේ දක්ෂතාවය. ඒක සිංගර්ස්ලාත් ඉන්නවනේ ගොඩක්. ඔක්කොම එකතුවක්නේ දෙකේම. ඇත්තටම දෙරණනේ ඔක්කොම. ඉතින් දෙකේම දක්ෂ අය ඉන්නවා. ඉතින් මං ඉතින් මෙහෙමයි. කැපුවත් අපේ එකට රාජිනී. ඒ කියන්නේ මෙයාට සාම්ප්‍රදායික දේශපාලන සීන් එක. කැපුවත් පොල මෙයා කියන්නේ ඒකේ මෙවකට වැඩි ඒ ළමයාගේ උත්තරේට මං කැමතියි. මමත් කැමතියි. අවංකෙන් උත්තරේ දෙනවනේ. කැපුවත් මං කියන්නේ අපේ එකේ තමයි ඔක්කොම වැඩියෙන් ඉන්නේ. අපිට තමයි වැඩියම රේටින්ග් තියෙන්නේ. අපිව තමයි අපේ එක තමයි වැඩියම මිනිස්සු බලන්නේ. ඒ හරිනේ. තමන්ගේ දේ අපි අගයන් ඕනේ. නැත්තම් අපි බ්‍රේක් එකකට යනවාද සිද්ධාක් ආරෝ යුවනිකා ඩාන්ස් එක බලමුද හා අපි ඩාන්ස් එකක් බලමු මේ තමයි යුවනිකා රන්දි නිර්මාණ
ප්‍රතිදෝ නිල්ලස් මත ආවුනි මාත්‍රා ගැන නොහිතාල කවිය ලියවුනි රචවෙන්නම හිතුණා වෙනවද මගේ රාජී හද ගැස්සුවා සරා මංගලුනා ඔය අත පත මං හිතා තැන්පත් වුණා විකලි කොටයි ඇසිදක මගම තමයි දැන් ඔයා මෙයා හොඳයි මෙයා ස්පීඩ් එකේ නටනවානේ නේද අර ඇස්සස්සෙන් සොකරි පෙන්නපු විදිය තමයි නියම සොකරි නේ දැන් ඔයා ඕලෙවල් කරලා පස්සේ ඒලෙවල් කරනවා ද නැද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද තියනවා සෙට් වුණොත් කරනවා නැත්නම් නිකන් ඉන්නවා වගේ එහෙමද ඈ ඔව් දැක්කනේ මං කියේ අපොස සාපෙන් ඉවර කරනවද තාම හිතලා නැහැ උසස් පෙළත් යනවා කැම්පස් උත් යනවා ඩාන්සින් ටීම් එකක් තියෙනවද සංගීත සම්දර්ශන වලට එහෙම නැත්නම් අපේ බාස්කසර්ගේ ලිටල් බිකේ ක්‍රූ එකේ ඉන්නවා. ආ ඒක තමයි නියමයි නියමයි. බාස්ක ගාව ඉගෙන ගන්න. ඔව්. නේ. වට උඩරට එහෙම කවුද කියන්නේ? ජයමාස. ජයමාස. ජයමාස ඉස්කෝලේ. නැහැ. ඒ වෙනම කලායතනෙක. දැන් උඩරට හදාරන්න නැද්ද? හදාරනවා. උඩරටයි මේකයි දෙකම මික්ස් එක යනවා නේ. එහෙමයි දැන්. හොඳයි. ඉගෙන ගන්න බෑ මාදෝ. මේකනේ. දැන් මේ රාජිනී ටෙලි ඩ්‍රාමා එක එතකොට සංගීතයේ ටෙලි නාට්‍ය මේ නාට්‍ය දෙකම ටීවී දෙරණේ ගොඩක් ආසාවෙන් ප්‍රේක්ෂකයෝ බලවැළඳ ගත්ත ටෙලි නාට්‍ය දෙකක්. ඉතින් ඒ ටෙලි නාට්‍ය දෙකේම ඉන්න අපේ ගීත්ම ඇතුළුව මේ කඩියට උනාර දෙන්න ඕනේ පේෂන්ට්. අපිව සතුටු කරනවාට අනේ හා අපි ඒකෙන් පුදුම සතුටක් නිවිඳින්න. පුදුම සතුට. ඒ කියන්නේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඕන නම් රාජිනී බලන්න ඕනේ මුල. ඊට පස්සේ ඒ ස්ට්‍රෙස් එකේ සම්පූර්ණ ඉතුරු half එකම රිලීස් කරන්න සංගීතය බලන්න. සංගීතය. ඒ කියන්නේ මේ නාට්‍ය දෙක ඔයගොල්ලෝ හිතන්න එපා. මේ නාට්‍ය දෙක philosophically මාර වැදගත්. මොකද? ආ? මොකද? philosophically. ඒක වැදගත් නාට්‍යයි. කොහොම මිනිසුන්ගේ ස්ට්‍රෙස් රිලීස් කළා ඒ වගේ දෙන එකක්. නැද්ද බ්‍රෝ? අනේ ඒක පොඩ විස්තර කරන්න බලන්න මොකද කිව්වේ කියලා. සාමාන්‍ය වාට තේරෙන විදිහට මොකක් හරි. නෑ තියා කියන්නේ මේ වැදගත්කම මොලේට කොච්චර බලපානවද කියන්නේ. ආ මොලේ. ඔයා ඔයා පොඩක් මගේ දේවල් ට්‍රාන්ස්ලේට් කරන්න එක්ක ඉන්න බැරිද? ඉන්න. ආර කැමතිද? පුළුවන්. ඒකනේ කියන්නේ. ඒ ළමයාට තේරෙනවා මම මොකක්ද කියන්නේ කියලා. මාළවේ. මාළවේ පළවත්තයි කියන්නේ මහදුරක් කියන්නේ. පළවත්තයි කියන්නේ මොකක්ද? අකුරේ පාරෙන් දැම්මම. ඉස්සර අපි ඒකනේ මම අද රතු පාට ඇඳන් ආ. අකුරේ කොට පාරෙන් දැම්මම මොකම කරේ. ඒකනේ අපි ඩීසල් ගන්නකොට අපි පළවත්තේ ඩීසල් ගහන්න අපි හිටිය අතුරුගිරියේනේ. පොලිම. ආ. ඒ වගේ තමයි ඉතින්. ඔයා ඩිපෝ එකෙන් ගහුවේ. එක දවසයිනේ. පාටේ. හරි. වගීසයි ගීත්මයි ඔක්කොමන්ටම අපි ටොෆි දෙමු දිනුෂයි ආ එතකොට රොන්ඩ ප්‍රෝ ටොක් ශානකයි රවිඳුයි ලස්සන දාසයක් කරපු ජීවනිකයි යන්න බලන්න අපි දෙනවා සංගීතේ රාජිනී ඩ්‍රාමා එකේ දෙන් කට්ටියටයි අපේ ඩාන්සින් නේද ජීවනිකාටයි යුවනිකාටයි අපි දෙනවා ටොපි වැස්සා සිත සනසුම වින්දෙමි ඔ
ටික ඒකේ වෙන එකක් තිබ්බනේ අන්තිමට ටික වර්ධගත් විදිහ ඒක හිතලා කරේ ඒක එයා ඒ හිතලා කරේ කියන්නේ එකම විදිහට කියාගෙන එනකොට මට අහුනේ බේස් පාට් එක විතරයි මට ඒකේ දැන් අසනීප තත්ත්වයේ හිටපු ඉඳ තමයි ඒක උනේ නැත්තම් ඔය මොකද අසනීපේ මයි කකුලේ පොඩි ඩිස්ලොකේෂන් එක අහ කකුලේ අමාරුට සිද්ධ වෙන බැරි නෑ නෑ මට ඩාන්ස් කරන්න බෑ ආ ඔයාලා ඩාන්ස් කරන්න බෑ ඉතින් එතකොට මොකද වෙලා තියෙන්නේ කකුලේ මගේ මේ රයිට් නී එක ඩිස්ලොකේට් වෙලා ලයික් මී එක රයිට් නී එක දකුණු නී එක ඕ ඕ පොඩ්ඩක් කේද වාචකයට මූණ පාලා කේද වාචකයට මූණ පාලා ලොකේෂන් මොනා කරන්න කියලාද ඔයා ඒක උනේ ඇත්තටම මේ ස්ටේජ් එක අපි ඊයේ මගේ ෂූටින් තිබ්බා ඉතින් ඒකෙදි මම පොඩ්ඩක් හීල් එකක් දාගෙන ඉඳලා ඒක චුට්ටක් පොඩ්ඩක් ඇදලා පෙරලුණා කකුල වට හුරු නැද්ද හීල් දැන් පොඩ්ඩක් හුරු නැහැ ඉස්සර හුරුයිනේ ඉස්කෝලේට හීල් දාලා තියෙන්නේ නෑ ඉස්සර සපතු දාලා ගියේ ඉස්කෝලේ ඇරලා ආවට පස්සේ හීල්ස් දා ගන්නවා බලන්න ඒ කියන්නේ කන්නේ බොන්නේ ඔක්කොම හීල්ස් ගෙදරදී හීල්ස් දාලා ඉස්සරහින් ගාලා එන්නේ ලාල් සාරිය ඇඳලා ඒ කියන්නේ එහෙම ලෙඩක් තියෙන කෙනෙක් තමයි මානසික නේද නේද මනෝවිද්‍යාව ඉගෙන ගන්න නේද එතන අඳුර ගන්න ලේසියිනේ ආ කට්ටි අඳුර ගන්න ලේසියිනේ එතකොට ලේසියිනේ ඊත්මට එහෙම ගියද පොඩි ආසාවක් ඉදරවද ඔයා හිතෙන්නේ නැද්ද ඔයා හිතන්නේ නැද්ද ගීත්මයි ඔය එක නාට්‍යයකට රංගපාන්න හම්බුනත් හොඳයි කියලා. අපිට රංගපාලා තියෙනවා. ඒක මම නංගි. ඉතින් රංගපාලා තියෙනවා. ඔයා හිතන්න මේ වෙලාවේදී ලංකාවේ මොකක් හෝ සම්මාන උළෙලකින් සම්මානයක් දෙනම නම් ඒක හිමිවිය යුත්තේ ඔයාටද ගීත්මටද? ඒක ඉතින් මොන කැටගරියකටද? නිලිය නැතුව ඉතින් මට පොකට දක්ෂතම නිලිය. ඒක ඉතින් එහෙම කියන්න බෑනේ නේද? ජූරියකින් නෑ ඒක හරි ජූරිය තියෙන්නේ. ආ ජූරියකෙනෙක් තීරණය කළා මට හිතෙනවා. ඔයාට හිතන දේ. එන්න ඕනි කාටද කියලා. ඒකත් ඉතින් අර කැපුවත් මං මට තමයි තියෙන්නේ. නෑ නේ කොහොමද? ඒ කියන්නේ ඔයාට හරි ජනප්‍රිය කියලා මෙයා දක්ෂ නෑ නෙමේ. මෙයා මාර දක්ෂයි. හරි. එයා දක්ෂයි. ඒකනේ යා දැන්. නමුත් මං හිතන අපි හැමෝම ඒක ලබා ගන්න හැම වෙලාවම try කරනවා. නෑ ඕගොල්ලෝ ඔක්කොම මොන හරි ටැලන්ට් එකක් තියෙන හින්දානේ අද මෙතන ඉන්නේ. නේද? නමුත් අවංකව උත්තර දෙනවනේ ගීත්ම නේද? එයා කැමති එයාට හැම එහෙමනේ බොරුවට කියන්නේ නෑ මං කැමති. දැන් ඔයා කියන්න ඔයාට මාර ගේම් එකක් මාර මේ නේද මාදෝ? මාර අභියෝගයක් වෙලා තියෙන්නේ චැලෙන්ජ් ගීත්මද චැලෙන්ජ් එකක් වෙලා තියෙන්නේ ගීත්මද රොෂෙල්ද නයනතාරද තව කවුද ඉන්නේ මාදෝ අපි ශල්ලි ෆර්නෑන්ඩෝද තව එක්කෙනෙක් යන මාදෝ දමිත්‍රිද නැත්නම් ඉත නැත්නම් අර අපේ නටන දරණීගේ හිටියේ හේෂානි නේද හේෂානිද ඔය හය දෙනා චැලෙන්ජ් එකක් වෙන්නේ ඉත ඒක ටැලන්ට් එක තමන් අඳුනගත්තේ නැති වුණාමනේ තමන්ගේ ටැලන්ට් එකේ රේන්ජ් එක ඉත මගේ රේන්ජ් එක දන්නවා ඒකත් එක්ක මට තැලි වෙන අයත් ඉන්නවා ඒක පොඩ්ඩක් මට එහාට ගිහිලා රඟපාන්න පුළුවන් අයත් මට හම්බ වෙනවා ඉතින් ඒක අනුව ඒ කියන්නේ බැලන්ස් කරගෙන ඒ කියන්නේ ඔයා කියන්නේ ඔයාගේ රේන්ජ් එක ඔයා දන්න හින්දා අරගොල්ලෝ ඔයාට ප්‍රශ්නයක් නැහැ කියන එක එහෙම චැලෙන්ජ් යන්නේ මේ ප්‍රශ්නයක් වෙන්නේ ඇයි ඉතින් ඔයාගේ රේන්ජ් එක ඔයා දන්නවනේ මගේ කියන්නේ මට යන්න පුළුවන් දුර මම දන්නවා ඉතින් ඒක අඳුනගෙන තියනකොට අනික ඔයා සාමාන්‍ය ලීටර් එකට කොච්චරද දුවන්න පුළුවන්ද දුර 800ට වඩා දුවන්න පුළුවන් ප්‍රශ්නේ මෙයාට 800ට වඩා දුවන්න පුළුවන් මෙයා මට ගෝල් මෙඩල් එකට යන්න හිටියේ මම මේ නෑ මෙයා මැරතන් දුවන නෑ මම ලීටර් එකට කොච්චර දුවන්න පුළුවන්ද ලීටර් එකට සාමාන්‍ය ඔයා කොච්චර දුවනවා කොච්චර දුවන්න ලීටර් රේට නේද අපිට කැල්කියුලේට් කරලා කියන්න හයිබ්‍රිඩ්ද බල්ල නැත් තාම ලීටර් එකට දුවන ගීත්පන දුවන ලීටර් එකට සෑහෙන දුර නෑ ඉතින් බීත තෙල් කරන්නේ අතයි හැබැයි දැන් ඔය 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 කට්ටියකින් ඔයාට වඩා ඔයිට ඔය ඔය මං කියපු 6 දෙනාගේ ඔයාට වඩා ටිකක් හරි අඩියක් හරි එහාට ඒ කැපැසිටි එක තියනවා කියලා ඔයාට පෙනිලා තියෙන්නේ කවුරුත් කවුද මං ඇහුවේ ගීත්මා නේද ගීත්මා නයනතාර තව කවුද අපි ඇහුවේ රොෂෙල් ඇලිනි ෆර්නෑන්ඩෝ රොෂෙල් දමිත්‍රි හේෂානි නයනතාරට ඔයා හිතනවා ඔයාට වඩා පර්සන්ටේජ් එකක් එයාට කැපැසිටි එකක් තියෙනවා එයාට හොඳ රේන්ජ් එකක් තියෙනවා ඕනම කැරක්ටර් එකක් රඟපාන මම ළඟදි දැක්ක එයාගේ දේවල් ටිකක් ඉතින් හොඳයි එයා එයා විතරයි නේද? නෑ එයා විතරනේ මම නිකන් ඉන්නවා. ඔයා ඔක්කොම ආට පිටිපස්සෙන් ඉන්නේ. නෑ නෑ නෑ. පහක් මෙයාට පිටිපස්සෙන් ඉන්නේ bro. නෑ නෑ නෑ. එක්කෙනයි ආ ඉන්නේ නේ. එක්කෙනයි ඉන්නේ. අම්මා මරෝ. මොනවා වුණත් ඒ ළමයා ඇත්ත කියනවා නේද මතක්? ඒකනේ වඩා වටින්නේ. මම කැමති. බොරු කියන්නේ නෑනේ.
හිත දිනාගන්න දැන් මෙතන චානා ඉන්නවා එතකොට සංගීත දිසා අපි නෑ එමණ මේ අරගොල්ලෝ මාර කැපැසිටි ඒ කියන්නේ ගීත්මගේ කැපැසිටි එක වැඩි කරන්න අපි මොන හරි කරන්න ඕනේ නිකම්ම එහෙම වෙන්න බෑනේ තෙල් කරන්න ඈනේ ඈ තෙල් කරන්න ඈ කිමේ අපි අපි එන්න බබා අපි මේ එන්න අපි ගීත්මගේ කැපැසිටි එක වැඩි කරන්න මොකද ගීත්මට ඔය වගේ කතා අහන්න දෙන්න බෑ 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 මේ සින්දු ලස්සන කිව්වා වගේ ෂා හොඳ බේස් පාට් එකක් එහෙම අපි ඇහුවා යා ඒ සින්දුවේ බේස් විතරයි ඇහුනේ බේස් විතරයි ටොක් ටොක් ටකර සිත ඩුම්බම් පපපපපම් බබ බිපපපි බබපපපම් නේද යන් ඉස්සරහට යන් අපි දෙනවා අපේ කට්ටියටම මල් බැස්සා සතා කියා ඉද හිටකදී
තන්දර එපාපැතපන් අම්මාට නියමයි 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 එල කිරි මොකද වෙන්නේ අලුත් සින්දු මොනාත් කරාද 2019 රඟපාන්න ආයේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලම කියනවා ඊළඟ මාසෙ දානවා කියලා. මේ පාරනම් අනිවාර්යයෙන්ම ඊළඟ මාසෙ දානවා. සින්දුවක් දානවා. අනිවාර්යයෙන්ම දානවා. දැම්මේ නැත්තම්? නියමයි නියමයි. දැම්මේ නැත්තම්? දැම්මේ නැත්තම් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ විදියටම කියනවා. කියනවා. දැන් මොනවාද දැන් ඉස්සරහට නළු ශේෂ්ත්‍රයෙන්ද යන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද ඉස්සරහා ප්ලෑන්ස් තියෙන්නේ? ගායනා පැත්තට කොහොමත් එන්න ආසාව පොඩි කාලේ ඉඳන්ම තිබ්බ එකට එනවා. ඊට අමතරව මගේ ප්‍රධානද බිස්නස් හොටෙල්ස් රෙස්ටෝරන්ට්ස් ඒකේ වැඩ වගේක් කරගෙන යනවා. ඉතින් ළඟදී ඉඳලා පොඩි කබානස් වගේකුත් ගහගෙන යනවා නුවරඑළියේ. කබානස් මේ නුවරඑළිය නම් තව ගහන්න යන්න එපා. හා ඊත් මඩාරක් තියෙනවා. ඒක තියෙනවා ළඟපත. ඊත් මඩාරත් ඒ වගේ සීන්වල තියෙනවා. ඔයා ඒ සීන් එකේ ඉන්න ඕනේ නැද්ද? ෂේප් එකේ ඉන්න ඕනේ. කෙවල් මගේ ගම නුවර. හැබැයි මගේ බිස්නස් මම 2014 ඉඳලා පටන් ගත්තේ නුවරඑළියේ. නුවරඑළිය මගේ ආසම පැත්ත. අමාරු කූල් එකේ ආතල්ගේ ෆන් එකේ ඉන්න ඕනේ bro නැද්ද? එහෙම ඉන්න ඕනේ. සීතලේ නුවරඑළිය නුවරඑළිය හිටියම මාදව වැඩේ තියෙන නාන්න ඕනෙත් නැණි. වැඩි නේද මනුද? නාන්න ඕනෙත් නැණි නුවරඑළිය ඉන්නවා කියන්නේ. නේද ගීත්මා? කුණු වැඹරෙන්නේ නැහැ. දැන් වැඩේ තියෙන ගීත්මලන්ට මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ෂූටින් ඉවර වෙලා එහෙම නිදිය ගන්නවට ගෙදර ගිහිල්ලා මේ මෙල්ල ගහද්දීම කුණු වැඹරනවා. ඒවා මාදව නුවරඑළිය නෑ. නැද්ද bro? ශාරක වාට එහෙම ප්‍රශ්න තියෙනවද ගෙදර ගිහිල්ලා මෙහෙන් බෙල්ල ගන්නකොට? මටද ආනග පිස්සුද සානග කැලිම ස්විමින් පූල් එකට ගෙදර යනකොටම ෂර්ට් ඔක්කොම ගලවලා මෙහෙම ගලලා ටක් ගලලා මේව කරා. යහ දබු නේ ශානකවත් ව්‍යාපාර මොන හරි කරන්නේ බිස්නස් කරා නේද? ඔව් දේශල යදන්නයි ඉතින් මගේ කියන්නේ මම ඔඩියෝ ෂෝ සබ්ජෙක්ට් එක ඉන්නේ. ඉතින් මම බ්‍රෑන්ඩ් එකක් ගෙන්නනවා. ඉතින් මේක බෑන්ඩ්ස් මියුසිෂියන් ලතර මං බෙදා හරිනවා. ඒ වගේ ව්‍යාපාරයක් කරනවා. ඒ වගේ එක බෑන්ඩ්ස් ගහන ඔක්කොම කරනවා. ඉතින් මියුසික් 7 wings වැඩ කටයුතු 7 wings ඉතාලම හොඳට යනවා. පටන් ගත්තට වඩා දැන් වැඩ ටිකක් වැඩි. ඉතින් ලවුනුයි මයි එක බෑන්ඩ් එක ඇදගෙන හොඳින් කරගෙන යනවා. ඔයාලා 7 wings නේ? 7 wings. අර 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 ගොල්ලන්ගේ මොකක්ද කියේ? චිකන් wings. නෑ නෑ big wing. Big wings. Big wing. මෙයා චිකන් wings කියලා අලුත් බෑන්ඩ් එකක් පටන් ගන්නවා. මෙයයි හස්බන්ඩ් මේ මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් ඔක්කොම සෙට් වෙලා චිකන් wings නේද? නෑ මං 7 wings වලට සපෝට් කරනවා. හරි හරි ඔයා ඒ උනාට කිව්වේ එව නෙමෙයි ඔයා බෑන්ඩ් එකක් පටන් ගන්නවා කියලා. තනි කර. ඔයාට අදහසක් නැද්ද යාළු සෙට් එකක් එක බෑන්ඩ් එකක් හදලා? කෙල්ලේ රන් මාල තක් රඩක් දම්බක දම්බක දම්බේ රන් දෝඩු මගේ දත දත දක් ඩික් ඩොක් ඩොක් වනවාග එහෙම ආස නැද්ද? එහෙම දැනට නම් එහෙම අයිඩියා එකක් නැහැ. හැබැයි අර ඇකෝස්ටික් පැත්තේ වගේ එකක් කරන්න පොඩි අයියෝ ඇකෝස්ටික් පැත්තම කියන්නේ දැන් අපි ඉලෙක්ට්‍රික් පැත්ත නැති වෙගෙන යනවනේ. දැන් අපිට එහෙම නැහනේ නේද? ඉලෙක්ට්‍රික් පැත්ත ඇයි ඔයා ඉලෙක්ට්‍රික් පැත්තට හදන්නේ නැත්තේ? දැන් ඒ කියන්නේ ලංකාවේ ටෝටල් දැන් බෑන්ඩ් ඔක්කොම ඇකෝස්ටික් පැත්තට එනවා. ඔයා ඒ පැත්තට ගඟ ගලද්දි ඔයා ඒ පැත්තෙන් මේ පැත්තට එන්නකෝ. නැහැ ඇකෝස්ටික් කියන්නේ අය අර ඒකේ මම රහට ඒ රහට කැමති. කියන්නේ ඇකෝස්ටික් රහට අර ඒකේ අර ඒකේ ෆීල් එකට ආසයි. කියන්නේ ඒකත් එක්ක ඒකයි ඒ පැත්තට පොඩ්ඩක් ආස නැත්නම් බීට් බෑන්ඩ් ඒ සයිඩ් එකත් මම සිං කරනවා ඒ ආසයි. නමුත් අර අර අරකේ තියෙන අර කාම් නමුත් අර නිවුණු රහක් තියෙන නමුත් ඇකෝස්ටික් සයිඩ් එක නිසා ඒකට ටිකක් වැඩියෙන් ආසයි. ඒකයි. අරකේ තියෙන නැද්ද මාදෝ? ටැං ඩැටැං ඩැටැං ඩැං ටු 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 ටින් ටින් ටට ටටික් ටක ටක ටික් ටී 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 එහෙම තියෙන්න බෑ නැද්ද? ඔයාගේ දැන් ඉස්සරහට ඔයා දැන් මියුසික්ම ඒ කියන්නේ ගායකයෙක් විදිහට ඉස්සරහට යන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ දැන් කොහොමත් මං යුනිවර්සිටි එකේ කරන මියුසික්මයි. ඔව් මියුසිකොලොජි සයිඩ් එක කොහොමත් සංගීත විද්‍යාව. මේ එතකොට ඒ නිසා පොඩි කාලේ ඉඳන් උත් සංගීතය කරේ. ඉතින් මම ආසයි ප්‍රොෆෙෂනල්ම මියුසික් දිගටම කරන්න. ඒක ආසයි ඒත් එක්කම ඔය ඉතින් ඕනනම් ඉතින් අර දැන් අපි ඉගෙන ගත්ත දේත් එක්ක ළමයින්ට උගන්වන්න ඒ වගේ සයිඩ් එකකටත් මම ආසයි. ඒ දෙවලුත් කරගෙන ගුරුවරයෙක් වෙන්න. ගුරුවරයෙක් සහ ඒත් එක්කම ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක් විදිහට ඉස්සරහට යන කැමති දෙකම. රඟපාන්න ආස නැහැ. එහෙම ඔයාට කතා කරනවා නිකන් අහිංසක චරිතයකට. මෙයා අඟුලිමාල චරිතේ
අපි පොයේ නාට්‍ය කරනවානේ ඒකේ අහිංසකගේ පාට් එකට මෙයාව ගමුද? ගමු. හොඳ නැද්ද? හොඳයි නේ. අහිංසක කාලේ මෙයා රඟපාන්නේ. අඟුලිමාල වුණාට පස්සේ මේ ලුක් එක හොඳයි නේ. පොඩ කළු කළා. මල්ලගෙන නැද්ද? ජුවලරිස් ගලවලා ආ නෑ නේ අවුලක්. ආ එතකොට නෑ. එතකොට ඔක්කොම ඉවර වෙලා. එහෙම කැමති නැද්ද? මම මට ගැළපෙන චරිතයක් આવුත් ඕකේ. ඔව් කියන්නේ කලින්ුත් ඔය A-levels ෆිල්ම් එකට එහෙම කතා කරලා තිබුණා. නමුත් අර මම අර සිංගින් පැත්තට තමයි ලොකු ආසාවක් තිබුණේ. ඒ නිසා ඉතින් රඟත් පාගෙන සිංගිනුත් කළා ඇටුත් කළා නේද? ඒ ඔක්කොම කරන්නකෝ. ඔව් ඉතින් එහෙම හම්බුනොත් බලනවා. කොහොමද කියලා. නියමයි. ඔයාට හොඳටම රඟපාන්න පුළුවන් ප්‍රේමවන්ත චරිතයද දුෂ්ට චරිතයද? නෑ මම රඟපාලා නැහැ ඇත්තටම. වාණිගේ හිතුනොත් ඔයාට රඟපාන්න පුළුවන්. ඒක ඉතින් බලන්න try කරලා බලන්න ඕනේ කොහොමද කියලා. නියමයි. එන විදිහට බලනවා. නැද්ද බලන්න. නා අතට මැස්ස ගහන්න ඕනේ වැඩ යන අතට. ගලින්ම ගෑන්ස්ටර් සීන් එකේ වට දැන් කැමති. අඩෝ. එහෙම. කවුද ඩෝ ගේ ඇතුළ එළියට බෑ බණ්ඩු. යුහූ. එම් පිටට මම. රංජනයි අතක. මං ආස අර. ඔව්. අර වතු ඇතුළේ ගිල අයිය අයි මොකද නේද දෙන්නේ කන පැලන්නේ දූ පණ්ඩු. අන්න ඒ වගේ ඒකට තමයි. ගීත්ම ඒ වගේ ආ මෙයා කඳුළු බින්දුවනේ ප්‍රොබ්ලම්. අපි බ්‍රේක් එකකට මාද අපි කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ කඳුළු බින්දුව ගීත්මා බණ්ඩාර සමග බ්‍රේක් එකකට ගිලික් බණ්ඩේ නමේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් කෙමෙන් කෙමෙන් කාලය ගත වී යන බැවින් අප සියලු දෙනාට මේ ශබ්දාගාරය චිත්‍රාගාරය මේ චිත්‍රාගාරය අතහැර නිවෙස්වලට යාමට කාලය එළඹ ඇත. එම නිසා මා සහෘද සියලු දෙනා සා මහා මා සහෝදරියන් සියලු දෙනා මා අසලට පැමිණෙන මෙන් කරුණාවෙන් ඉල්ලා ශානකයන් ශානකයන් දිනූෂයන් දිනූෂයන් අර පැත්තෙන් වගීෂාවන් වගීෂාවන් අර පැත්තෙන් යුවනිකාවන් යුවනිකාවන් අර පැත්තෙන් අපේ රවිදුවන් රවිදුවන් මේ ගීත්මාවන් මෙලෝ වැඩක් ඇතුළු ගීත්මා බණ්ඩාරියන් මම කියන්නේ පේෂල නම් ටික පොඩ්ඩක් මතක තියාගන්න මාධව විජේසිංහයන් මගේ නම කියන්නේ නෙමෙයි මෙතන ගෙනලා තියෙන්නේ පොඩ්ඩක් මේ ඉන්න ආටිස්ට්ගේ නම් ටික මතක තියාගන්න මතකයි ආ කියන්න ඔයා කියනමනේ හරි ඔයා කියන්න බෑ අපි කපටන් ගෙන ඉන්න බෑ රවිදුවන් ආ රවිදුවන් නෙමෙයි රවිදු ඕ වල තමයි රවිදු ඕ ශානක උදීෂ රවිදු ඉතුරු කැලේ එහෙම ශානක උදීෂ ඊට පස්සේ අමතක කරන්නේ දිනුෂ දිසානායක වගීෂා සල්ගාදු යුවනි කාරන් හරි අපි අදට ගිලෙන මනුජය ජය වේවා ඕගොල්ලන්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ව්‍යාපාර කටයුතු එතකොට ඕගොල්ලන්ගේ කලාවේ වැඩ කටයුතු ඉගෙනීමේ වැඩ කටයුතු මේ හැම දෙයක්ම අපි අදට ගිලෙන්නම් ජය වේවා මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් papi mage kiyapi asuno tena vada sundurie mage mahad servila hey koido yanne mese sitorida vanne pa had badia dore tai vila hey mainne mese evido mage kumar Thank you.
පාදුව දවචීමගේ දුරකතනයකින් ඔබ අමතාවි සිතමින් ඉන්නේ මීතනි ලෝකයේ මහඩ සරවීලා කොයිදෝ යන්නේ මේසේ සිත රිදවන්නේ පා හද බැඳියා දරේ තනි වීලා ඔබේ සුවඳ දැනි සීනේ නොබෙරුව දැක ගන්නටවත් වරම් ලැබේදම ඔය ලස්සන ඇස් දෙක වෙනකෙකු හටලදි වෙන්න එපා ඒවිදු මාගේ කුමාරි Thank you.